පලිටි උඹලකට ලොකු කැලේසහා කුඩු ස්වභාවික කුළුබඩු සමග පදමට මිස වෙලා. ගොවි සංවිධාන නායකින් තමන් මුහුණ පා ඇති ගැටලු නිලධාරීන් වෙත ඉදිරිපත් කළා. එෙහිදී අම්පාර ගොවි ජන සංවර්ධන සහකාර කොමසාරිස්වරිය පොහොර මිල පිළිබඳව කතා කළා. රජයේ මගින් මේ වෙනකොට යූරියා 50 කිලෝග්‍රෑම් 50 මිලියක් රුපියල් 9000ක මිලකට තමයි මිල නියම කරලා තියෙන්නේ. ඒ අනුව ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලින් යූරියා රුපියල් 9000ක මිලකට මිල දී ගන්න පුළුවන්. MOP සඳහා රජයේ මිල ගන්න විදිහ රුපියල් 10000ක්. ඒ අනුව ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලින් MOP මිල දී ගැනීම හැකියාව තියෙනවා රුපියල් 10000ක්. විශේෂයෙන්ම යූරියා සහ MOP රජයේ පොහොර සමාගම් මගින් අපිට මේ වෙනකොට අපේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන බබලාවලට ලබා දීලා තියෙනවා. ගොවියා රවට්ටන්න රුපියල් 6000ක් දීලා දෙන අක්‍රේකට ඒක පුන පුනා කියනවා පොහොර සහනාධාරය දෙනවා කියලා. කුලවත්ත පොහොර 10ක් දුන්නා. දැන් ඒ පොහොර සහනාධාරයේ දුන්න එක රුපියල් 6000ක් ලබු කරලා පුන පුනා කියනවා පොහොර සහනාධාරය දෙනවා කියලා. හැබැයි රුපියල් 6000ක් අක්‍රේකට දුන්නේ මුදල් පොහොර ගන්න. දැන් අර කාටද දීලා තියෙන්නේ? අපිට ඒ පොහොර ටික වෙලාවට ලැබෙන්න ඕන. බිත්තර කිඩික නැහැ. මම කියන්නම්. මල්වත්ත ගොවිපලේ අක්‍රේක ආදායම 60 80යි අතර තියෙන්නේ. විමුදල් 80යි පිටස්තර තියෙන 80යි 110යි අතර අවශ්‍ය ලීටික නිෂ්පාදනය වෙන්නේ. ඒක අවශ්‍ය ගොවි මහත්තයාට විතර ලීටික යන්නේ නැහැ. අරකු නිෂ්පාදනය කරන සමාගම්, දුම් වැටෙන නිෂ්පාදනය කරන සමාගම් මේ මිනිස්සු ලාභ ලබනවා. හැබැයි ගොවියා නිෂ්පාදනය කරන දී වල තියෙන සාධාරණ මිල. හැබැයි ඒ අත්‍යවශ්‍ය නොවන දෙයට අනන්ත ප්‍රමාණ කෝටි ගණන් සල්ලි දීලා මේවා දියුණු කරන්න පුළුවන්. මේ මිනිස්සු දිනනවා. මේ අහිංසක ගොවියට මේ වෙන තාක්කල් කතා කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියේ සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග